ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයත් ශ්‍රී සුමන සමන් දේවාලයත් ඒකාබද්ධව වාර්ෂිකව සිදු කරනු ලබන පෙරහැර මංගල්‍ය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් යනවා. ඒ අනුව විහාරස්ථානයේ සිදු කරන පෙරහැර අපේ මැදිහත් වීමෙන් ඒ අවශ්‍ය කරන්නා වූ අලියතුන් වගේම කලාකරුවන් සහ අනිකුත් සියලුම පිරිස් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සූදානම් කරගෙන පවතිනවා. මේ පෙරහැර ආරම්භ කිරීම පසුගිය 15 වෙනිදා මේ මාසේ, නැත්නම් සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ආරම්භ වුණේ ගේ කැපීමේ පෙරහැර කප් සිටුවීමෙන් ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව මේ දිනවල දේවාල භූමියේ ඒ චාරිත්‍රානුකූලව සිද්ධ වෙන ඇතුල් පෙරහැර පැවැත්වීම සිදු කෙරෙන අතර තව දවස් දෙකකින් කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට සැරසුම් වෙලා තියෙනවා. ඒ වගේම 25 වෙනිදාට ආරම්භ වෙනවා රන්දෝලි මහා පෙරහැර. ඒ අනුව 25, 26, 27, 28, 29 කියන දින පහේ දී රාත්‍රී මේ මහා රන්දෝලි පෙරහැර පවත්වලා 30 වෙනිදා දවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍ය නිම කිරීමට නියමිතව තියෙනවා. මේ පෙරහැර මංගල්‍ය සිදු කිරීමේදී සෑම වර්ෂයකම බදුල්ල මහේස්ථාපතිතුමාගේත් ඒ වගේම විශේෂයෙන් මහියංගන ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පෙරහැර නැරඹීමට පැමිණෙනා වූ ලක්සංඛ්‍යාත ජනතාවකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සියල්ලක්ම සාකච්ඡා කරලා ඒ කටයුතුත් සංවිධානය වෙමින් පවතිනවාය කියන වග සිහිපත් කරන්නට ඕන. ඉතින් පසුගිය දවස්වල ඒ රැස්වීම මේ කියන්නා වූ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පවත්වලා අවසාන කරන්නට යෙදුණා. දැනට ඉතුරු කටයුතු අඩුපාඩුවකින් තොරව සියල්ල නිර්මාණය වෙමින් පවතිනවාය කියන වග අපේ රටේ බෞද්ධ ජනතාවගේ දැනගැනීම සඳහා මා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ සමගම ඔබට පෙරහැර නැරඹීමට මේ පූජා භූමියට පැමිණෙන්නට පුළුවන් මෙම මාසේ 25 වෙනිදා ඉඳලා ඒ පැමිණෙන සියලු දෙනාටම අවශ්‍ය කරන පහසුකම් සැලසෙනවා. ගමනාගමන පහසුකම්, ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම්, ජලය, විදුලිය මේ සියල්ලක්ම. ඉතින් ඔබ ඒවා ප්‍රයෝජනයට ගනිමින් මේ ස්ථානයට පැමිණලා පෙරහැර නරඹනවාක් මෙන්ම පෙරහැර නරඹා මේ අවස්ථාවේදී මේ පූජා භූමිය පිළිබඳව හිතන්නට ඕනේ. පූජා භූමිය පවිත්‍රව තියන්නට ඕනෑ කියලා ඔබ කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම ඒ පවිත්‍රව තබා ගැනීමට නම් ඔබ හැම වෙලාවෙම සිහියේ තබා ගන්නට ඕනි අනවශ්‍ය දේවල් මේ පූජා භූමියට රැගෙන යෑමෙන් වළකින්නට. ඒ අනුව පොලිතින් ආදී අපද්‍රව්‍ය බොහෝ දෙනාගේ සිරිත වෙලා තියෙන්නේ තමන් ප්‍රයෝජනට ගත්තා ඒවා ඒ මොහොතෙම පූජා භූමියම අතහැරලා දාලා තමන් යන එක. ඉතින් එහෙම කරන්නේ නැතුව, මේක අපවිත්‍ර කරන්නේ නැතුව ඒ පොලිසින් භාවිතය අවම කරගෙන මේ කාල පරිච්ඡේදය තුළ මේ භූමිය තුළ හැසිරෙන හැටියට මා කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ විතරකුත් නොවේ, ඔබේ ආරක්ෂාවට සියලු කටයුතු සංවිධානයමින් පවතිනවා. කොයිතරම් ආරක්ෂාවට බාහිර සමාජයෙන් ඒ ආරක්ෂා කළත් පොලිසිය හමුදාවාදී අයගෙන් ගැට කපන්නන් මංකොල්ලකරුවන් කොයි කොයි මොහොතේ මොන මොන ආකාරයට හැසිරෙනවාද කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්නටත්
මේ මහන්සි ගන්නට ඕනේ. ඒක නිසා අනවශ්‍ය විදියට වටිනා බහණ්ඩ ඇඳ පැනදගෙන පෙරහැර නැරඹීම සඳහා නොපෙමිණෙන හැටියට ඔබ සියලු දෙනාටම මා ඉතාම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් ඔය සියල්ලක්ම සිතේ තබාගෙන මේ ඌව ප්‍රදේශයේ පැවැත්වෙන ඉතාමත්ම වටිනා සංස්කෘතික කටයුත්තක් මේ පෙරහැර මංගල්‍ය. ඉතින් ඒ දැක බලාගෙන සතුටු වීමට ඔබට අවස්ථාව සැලසිලා තියෙනවා. ඒ අනුව මේ ස්ථානෙට කියන්නා වූ දිනවල පැමිණෙන හැටියට ඉතාම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.